තමන්ගේ ජීවිතේ ජය ගන්න හදන ගොඩක් මිනිස්සු විශේෂයෙන්ම අපේ රටේ වෙනත් රටකට යන්න ගොඩක් ආසා කරනවා. ඒ වෙනත් රටකට ගිහිල්ලා ඒ රටේ ලොකු දියුණුවක් අරගෙන අපේ රටට එන්න සමහර උත්සාහ කරනවා. හැබැයි සමහරු උත්සාහ කරනවා ඒ ගිය රටේ පුරවැසිකමක් ගන්න. එවනේ සෙන්රා. ඔව් ඒ පුරවැසිකම ජපානි වගේ රටක වුණොත් මං හිතන්නේ ජපානේ වගේ රටක පුරවැසිකම ගන්න පුළුවන් නම් ලොකු දෙයක්. හැබැයි ජපානේ පුරවැසිකම ගන්න කියද්දි ඒක දෙද්දි ඒ පුරවැසිකම එපා කියලා අපේ පුරවැසිකම මේ ලංකාවේ මේ මව්බිමේ පුරවැසිකම හොඳයි කියලා ජපානේ ඉඳගෙන මව්බිමට වැඩ කරන අපූර්ව මිනිස්සෙක් ඉන්නවා. අන්නේ අපූර්ව මිනිස්සයා වහගෙන තමයි අද අපි මේ ඇවිල්ලා ඉන්නේ. දැන් ඉන්න પરම්පරාවත් හැම වෙලාවෙම හිතන්නේ පිට රටකට ගිහිල්ලා වෙනත් රටකට ගිහිල්ලා අපේ ජීවිතේ අපි කොහොම හරි ගොඩනගා ගන්නවා කියලා. හැබැයි සමහර මිනිස්සු ඉන්නවා පිට රටකට ගිහිල්ලා තියෙනවා. ජීවිතේ ගොඩක් ගොඩනගාගෙන තියෙනවා. හැබැයි ආයේ තමන්ගේ රටටත් එනවා. ඒ රට ගොඩනගන්නත් ගොඩක් දේවල් කරනවා. තමන්ට ටාගට්ස් තියෙනවා. ඒ ටාගට්ස් වල ඇතුලේ තමන්ගේ රට කියන එකක් තියෙනවා. අන්න එහෙම තමන්ගේ රට ගැන හිතන අපේ රටෙන් පිට රටකට ගිහිල්ලා ඒ රටෙත් නමක් රන්දොඹ කෙනෙක් තමයි සුනිල් ගමගේ කියන්නේ. මං හරිනේ. සුනිල් ගමගේගේ ජීවිතේ පටන් ගන්නෙ කොතනින්ද කොහොමද ඇයි මේ තැනට අද ඇවිල්ලා ඉන්නේ මොන ගමනක් ඇවිල්ලාද? ඉපදුනේ මාගම්පත්තුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට නගරය ආසන්නයේ තියෙන මැදගම කියන ග්‍රාමයේ 1965. මම ඉපදුණු ගම සහ අපේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මට හිතන්නේ සියලුම දන්නව ඇති ඉතාමත් සුස්ක ප්‍රදේශයක්. මගේ දෙමව්පියෝ ගොවියෝ. ගොවි පවුලක ඉපදුණු අපේ සහෝදරයෝ 7 දෙනෙකුගෙන් යුත් පවුලේ 6 වෙනිය තමයි මම. අපේ පවුල ස්වම්පෝසිත වීමට ඉතාමත් කිසිම ප්‍රශ්න නැතුව ගැටළු නැතුව නිදහසේ ජීවත් වෙන්න පුළුවන් ආර්ථික තත්ත්වයක තමයි අපේ දෙමව්පියෝ හිටියේ. නමුත් අපේ ගම්වල ඊට හාත්පසින්ම වෙනස්. ඒ කියන්නේ හොඳ ගොවියෝ. හොඳ ගොවියෝ. අම්මලා තාත්තලා પરම්පරාවම හොඳ ගොවියෝ හම්බන්තොට දිස්ත්‍රික්කයේදීම හොඳ ගොවිතැන් කරපු උදවිය. ඔව්. ඉතින් මම පාසල් ගියේ ගමේ ප්‍රාථමික විද්‍යාලයට. බැරගම විද්‍යාලය කියලා. එතනින් තමයි අධ්‍යාපනය පටන් ගත්තේ. ගෙදර ඉඳලා අපි යන්නේ පයි. ඒ කාලේ අපිට මේ සපත්තු දාන්න පොත් බෑග් ඒව මේව නැහැ. පයින් තමයි යන්නේ. සෙරප්පු දෙකක් අරගෙන දුන්නත් ඉතින් අපි උදේ ඉස්කෝලේ යන්න ගෙදරින් පිටත් වුණාම ඉස්කෝලේට යනකම් දුවන එක තමයි කරන්නේ. කිලෝමීටර් 3.5ක් තියෙනවා. ඉස්කෝලේ ඇරියක් දුවල එනවා. ඉතින් ඒක නිසා සෙරප්පු ඔරොත්තු දෙන්නේ නැහැ. පයින් තමයි යන්නේ නිකන්. ඉතින් කකුල් වල හැම ඝන වෙලා කටුවක් යනුණත් කටුව කැඩෙනවා හැම තුවල වෙන්නේ නැහැ. ඒ වගේ තත්වක තමයි පොඩි කාලේ ඒ වගේ පරිසරයක ජීවත් වුණේ. ඇලෙන්නානවා. කිසිම ලෙඩක් දුකක් නැහැ. ස්වභාවික දේවල් කනෝ බොනෝ. ඒ විදිහේ පරිසරයක් තමයි මගේ ආරම්භය. ඊට පස්සේ කනිෂ්ඨ විද්‍යාලයෙන් මට අවශ්‍ය වුණා ඒ කාලේ කොහොම හරි උඩට යන්න. ඉනිපැත්ත උඩට යෑමේ අවශ්‍යතාවයක් තිබුණා. ඒ නිසා මම හිතුවා දැන් ගමේ පාසලේ ඉන්නකොට සියලුම දෙනා ළමයි කතා කරන්නේ ඒ ගම්වල ගව පාලනය සහ ගොවිතැන්. ඉතින් මේ යාළුවෝ ඔක්කොම කතා කරන්නේ හරක් ගැන. ඊට එහා පැත්තේ අල්ලපු යාල කැලේ තියෙනවා. ඉතින් අලි ගැන, වලස්සු ගැන, කැලේ ගැන තමයි කතා කරන්නේ. මට මේ කතාවල් කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. මම ගැමි පවුලක වුණාට එහාට ගිහිල්ලා නැහැ එතකන්. ඉතින් මම මේ හැමතිස්සෙම මේ කොමියුනිටි එකෙන් සොසයිටි එකෙන් ඈත් වෙනවා. මොකද මම අලි වල් අලි දැකලා නැහැ හම්බන්තොට වුණාට පොඩි කාලේ. මොකද අපි යවන්නේ නැහැ ඒ කාලේ බයට. ඉතින් ගව පාලනය කියලා හරක් ඒ ගාල් කියලා කියන්නේ ඒව දන්නේ නැහැ. කිරි ගැන කිරි ගන්න කොහොමද කියලා දන්න කිරි කන්න දන්නවා. ඉතින් ওই විදිහේ පරිසරයක හිටියේ මට හිතුණා මේට වඩා පොඩ්ඩක් නගරයට ගියොත් අලුත් සමාජයක් ආශ්‍රය කරන්න පුළුවන් නේද කියලා. සුල දැන් ඔහොම කියනකොට දැන් ගොඩක් ඒ පවුල්වල ඒ ප්‍රදේශය ගත්තොත් හම්බන්තොට වගේ ප්‍රදේශ ගත්තොත් අම්මා තාත්තා හැම වෙලාවෙම
ළමයාව යොමු කරන්නේ කුඹුරට. කුඹුරට. යන්න කුඹුරට එන්න වැඩ කරන්න අපිත් එක්ක කියන නැත්තම් හරක් තියෙන්නේ. හරක් බලන්න. නැත්තම් හරක් බලන්න යන්න. ඒකනම් අම්මා තාත්තගිනුත් ඒකට අනුබලයක් ආවේ නැද්ද? නෑ අපේ අම්මයි තාත්තයි අපිට අපේ පවුලම හොඳට ඉගෙන ගත්තා. හොඳට ඉගෙනුවා. අපේ අම්මගේ තාත්තගේ බලාපොරොත්තු තිබුණේ ඉගන්වන එකයි ඉහළ සමාජයකට යවන එකයි තමයි. එයාලා අඩු ගණනේ අපේ කුඹුරු වලටවත් අපි යවන්නේ නැහැ. ඒ කියන්නේ ආරක්ෂා කිරීමට නෙමෙයි ඔවුන්ට ඕන වෙලා තිබුණේ අපි වෙනත් තලයකට ගේන්නයි. ඒ මේ තලයෙන්. ඊට පස්සේ මම අම්බලන්තොට තේරුපුත්ත මහාවිද්‍යාලයට අධ්‍යාපනයට ආවා. මට එහෙදී ලොකු පෙරහුරුවක් ලැබුණා. අධ්‍යාපනයේ සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් අධ්‍යාපනයට ප්‍රසිෂ්ඨ වුණා. ජීව විද්‍යාංශයෙන් මම අධ්‍යාපනය ලබන්න පටන් ගත්තේ. මම ඒ කාලේ විද්‍යා සංගමයේ සභාපති, ක්‍රීඩා සංගමයේ සභාපති, පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායක මේ වගේ තනතුරු වලට යන්න මට යන්න පුළුවන් වුණා. ඒකෙදි විශේෂයෙන් මම මතක් කරන්න ඕන එවකට හිටපු විදුහල්පති ගුණරත්න මහත්මයා කියලා. එතුමා මට ලොකු සහයක් දුන්නා. මගේ දක්ෂතාවයට නියම තැනක් දුන්නා. මම මේ ඊට පස්සේ අම්බලන්තොට තේරුපුත්ත මහාවිද්‍යාලේ තමයි අධ්‍යාපනය ලැබුවේ උසස් අධ්‍යාපනය දක්වා. ඒ කාලේදී තමයි ඔබ දන්නවා ඇති මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ ලංකාවේම ලොකු භීෂණයක් ඇති වුණා. මම එතන ඉඳලා පසුවට කතා කරන්න ඊළඟට ප්‍රශ්නේ සම්බන්ධව. සැන්ඩ්‍රා හිතන්ද අද ඉන්න සුනිල් ගමගේ කියන්නේ වෙනස් චරිතයක්. හැබැයි දැන් මේ පටන් ගන්න තියම කිව්වා අර රැළත් එක්ක හිටියට රැළෙන් වෙන් වෙච්ච චරිතයක්. ඒ රැළෙන් වෙන් වෙච්ච ගතිය කොහොමද මෙතෙන්ට එන්න ප්‍රයෝජනෙ ගත්තේ? විශේෂයෙන්ම කියනවා නම් අපේ රටේ ඇතිවුණු ප්‍රශ්න සහ දරිද්‍රතාවය තමයි මට ඒකට විශාල පන්නරයක් ලැබුණේ. මේ ජපානයට හෝ වෙනත් රටකට යන්න කියන මාර්ගය පෑදුනේ මේ දරිද්‍රතාවය නිසා. දරිද්‍රතාවය කියන්නේ එකක් තමයි එක පැත්තකින් භීෂණය. තරුණය මරනවා, තරුණය මැරෙනවා, රජය සමග විවිධ ගස්ඨන. මේවා මම දැකලා මේක ගොඩාක් බලපෑවේ හම්බන්තොට දිස්ත්‍රික්කයට. අපේ ගෙවල්වලට මම දැකලා තියෙනවා අපේ ළඟ ගෙවල්වල ඥාති තරුණයෝ අද හිටියම හෙට නෑ මිසින්. ඉතින් අම්මලා තාත්තලා බලාගෙන ඉන්නෝ පුතා කවද දෙන්නේ කියලා. අපිත් ඒ කාලේ අපේ ගෙදර ළඟ තියෙන ඇලේ වතුර නැහැ. රෑට පැදුරු ගෙනහිල්ල ඇලේ තමයි බුදියන්නේ. මොකද රෑට තරුණයෝ කියන එකේ ඒ කාලේ හරිම අමාරු තත්ත්වයක් ගේක තියාගන්න. ඒ කියන්නේ වහන්න ඕනේ 87 89 කියන භීෂණ කාලේ. භීෂණ කාලේ. ඒ භීෂණ කාලේ තරුණකම කියන්නේ ඇත්තටම මරණය මරණ සාතිකයේ අතේ තියාගෙන හිටපු කාලේ. අතේ තියාගෙන හිටපු කාලේ. එතකොට සුනිල් ගමගේ කියන්නේ හොඳ ඇඟපත තියෙන හොඳ යවුවනේ. ඔව් ඒ කාලේ. එතකොට භීෂණයට මුණ දුන්නා. මුණ දුන්නා. ඔව් ඉතින් අපි භීෂණය නිසාද මේ ජීවිත ගමන වෙනස් වුනේ? ඔව් වෙනස් වුනේ. මොකද මට ඒ කාලේ අවශ්‍යව තිබුණා මේ අපේ දිස්ත්‍රික්කවල මේ වගේ දුප්පත්කම අඟහිඟකම දරිද්‍රතාවය නිසා තමයි මේ භීෂණයට හේතුව. එහෙමනම් මම මේක ඇතුළෙම ගැන්විලා මම මේක සමාජිකෙක් වීම නෙමෙයි මගේ ප්‍රයත්නය විය යුත්තේ. මම මේකෙන් එළියට ගිහිල්ලා මේකට විසඳුමක් සොයන්න ඕන කියලා මට හිතුණා. ඒක එකක් තමයි මගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම. මම ජීවිපිකාරෙක්වත් නෙමෙයි, මම වෙනත් පක්ෂයක නෙමෙයි. නමුත් ඒක ඒ කාලෙට අර දකුණේ භාෂාවෙන් කියනවා නම් සුද්දෙප්පාඩෙක් නැ තරුණෙක් නම් විනාශේ මුල වෙන්න පුළුවන්. ඉතින් මම ඒක නිසා එතනින් ආවා කොළඹට. කොළඹට එනකොට ඒ කාලේ ගොඩක් අමාරුයි මිනිස්සුන්ට. මම රුපියල් 300ක් අරගෙන තමයි කොළඹට ආවේ. කොළඹට ඇවිල්ලා මට නතර වෙන්න තැනක් ඥාතියෙක් කවුරුවත් නැහැ මෙහෙ. මම කොළඹ මරදානේ මාලිගාවත්තේ පාරේ තිබුණු නිවසක එක කාමරයක ඒ පාළුවට ගියපු නිවසක්. ඒක උසාවියේ නඩුවක් තියෙන නිවසක්. ඒක නිසා මට නොමිල දුන්නා. හැබැයි ඒකේ ලයිට් නැහැ, වතුර නැහැ, ටොයිලට් නැහැ. මේ තුනම නැහැ. මම දැන් උසස් පෙළ කොළඹ ඉඳගෙන පෞද්ගලික පන්ති යන ගමන මම පාවිච්චි කරන්නේ පොදු වැසිකිළිය. වැස්ස දවසට හරි අමාරුයි. අපි ගමේ නම් ඔක්කොම පහසුකම් තියෙන කොළඹත් ඉතාමත් අපහසුතාවයෙන් පිරි පරිසරයක තමයි මට ජීවත් වෙන්න උනේ. අපි ටොයිලට් පෝලිමේ ඉන්න ඕන. මම ඉඳලා නැහැ කවදාවත් ටොයිලට් පෝලිමේ.
ගමේදී. මෙහෙදී ඉන්න වුණා. ඒ වගේම නාන්න තියෙන්නේ එළිය තියෙන පොදු ටැප් එකෙන්. ඒකෙත් ටර්න් එකකින් ඉන්න ඕන. රෑට පාඩම් කරන්නේ කොළඹට ඇවිල්ලා කුප්පි ලම්පුවේ. මේ වගේ තත්ත්වයක තමයි මම කොළඹ ජීවත් වුණේ. ජීවත් වෙලා මට හිතුණා මට ඇත්තටම අවශ්‍ය වෙලා තිබුණේ වෛද්‍යවරයෙක් වෙන්න. වෛද්‍යවරයෙක් වෙලා පුළුවන් තරම් අපේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන අනිකුත් මිනිස්සුන්ට නොමිලේ බෙහෙත් කරන්න. මට ඒක බැරි වුණා ඒ වාතාවරණය යටතේ විශ්වවිද්‍යාලේ යෑමට කිසිම තත්ත්වයක් නැහැ විශ්වවිද්‍යාල වහනවා ස්ට්‍රයික් කරනවා ඒ වගේ තත්ත්වයක් මට හිතුණා ඒකත් හරියන්නේ නැහැ කියලා. මම ඊට පස්සේ බැලුවා පොලිසියට ගියොත් ටිකක් බේරිලා ඉන්න පුළුවන් කියලා. ඒ කාලේ 1986 මම ගියා STF SI උපපොලිස් පරීක්ෂක සම්මුඛ පරීක්ෂණ වලට. මම ඉහළින්ම පාස් වුණා. පාස් වෙනකොට මගෙන් ඇහුවා එවකට හිටපු ඉන්ටර් බෝඩ් එකේ DIG ලා දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් හිටියා නීල් වීරසිංහ කියලා. තව හිටියා එයාට නික්නේම් එක සූත්‍ර පුංචා මට නම මතක නැහැ. මිත්‍රාරිස්. ඒ කට්ටිය තමයි හිටියේ. නීල් වීරසිංහ මහත්මයා මගෙන් අහුව ප්‍රශ්නයක්. ඔබ කොහොමද රජයේ මේ දුවන්න රජයේ පවත්වාගෙන යන්න සහාය වෙන්නේ කොහොමද කියලා අහුවා. මට ඒක තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මං කිව්වා සර් මට තේරෙන්නේ නැහැ ඒක කියලා. ඔයාලා ටැක්ස් ගෙවනෝනේ කියලා කිව්වා. මං කිව්වා සර් අපි ටැක්ස් ගෙවන්නේ නැහැ කියලා. ඇයි ලයිට් බිල් ගෙවන්නේ? වතුර බිල් ගෙවන්නේ කියලා කිව්වා. මං කිව්වා අපිට මගේ ගමේ ලයිටුත් නැහැ වතුරත් නැහැ. අපි ලිඳෙන් තමයි වතුර ගන්නෙ. කුප්පි ලම්පෙන් තමයි පාඩම් කරන්නේ. එතකොට එයාට හරි අමුතු එයාගේ මූණ රතු වුණා ටිකක් දුකක් ඇති වුණා. ඉතින් මම දන්නේ නැහැ කොහොමද. ඊට පස්සේ ඇහුවා පළවෙනි පත්වීම ඔයාට කොහෙටද යන්න ඕනේ කියලා. මං කිව්වා මට යාපනයට යන්න ඕනේ. එතකොට 86 ගණන් වල කොටි කලබල ටිකක් වැඩි. ඇයි 80 මේ යාපනයට යන්නේ? ඔයා දකුණේනේ. දකුණේ ප්‍රදේශයකට යන්න පුළුවන්. මග සර් මම යන්නේ රට ජාතිය බේරගන්නයි මට එන්න ඕන. පොලිසියට STF එකට. මම ඒක STF තෝරගත්තා. ඒක නිසා මට එහෙටයි යන්න ඕන. ඊට පස්සේ එදා එයා කිව්වා මේ වගේ කොල්ලෝ තමයි අපිට අවශ්‍ය කියලා මම තේරුණා. නමුත් අවසනාවට මෙන් මට පත්වීම ලබා ගන්න බැරි වුණා. ගමෙන්ම පෙස්සමක් ආවා. මම JVP එකට සම්බන්ධ මගේ ඥාතියෙක් හිටියා. එයාගේ මම ඥාතියෙක් කියලා. ඒකෙන් ඒකත් නැති වුණා. ඒක ඒ පෙස්සම හොඳ එකක් නෙමෙයිද? ඇත්තටම හොඳ එකක්. ඔව්. සෙන්ඩර් හිතන්න සමහර පෙස්සම් ගහන්නේ නැතර නැති කරන්නනේ. සුල්ලාට පෙස්සමක් කරනකොට දුකක් හිතෙන්න ඇති. දුකක් හිතුණා. වෛරකුත් එන්නේ. ඔව් වෛරකුත් ඇතුණා. හැබැයි අදේ පෙස්සම ගහපිනිය හිටියා නම් දන්නවනම් සතුටක් ඇතිනේ. හරියටම හරි. සලකනවත් ඇති. ඔව්. ජීවිතේ ටර්නින් පොයින්ට් එක එතනද? ඔව්. මම ඒකත් කියන්න. මම දැන් මේ පෙස්සම ගහපු මිනිහා සොයාගෙන ගමට ගියා. ගිහිල්ලා මම පොඩ්ඩක් ගමේ සරිසරනකොට මගේ තාත්තට තේරුණා ඉවෙන් තාත්තා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා නැතුණාට මහාචාර්යවරයෙකුගේ දැනුම තියෙන කෙනෙක්. එයාට තේරිලා එයා කිව්වා පුතේ ඔය පෙස්සම ගහපු මිනිහා ඔයාට හොඳක් කරලා තියෙන්නේ. ඔතන නෙමේ ඔයාගේ ආරම්භය තව ඉස්සරහට තියෙන ඔයාගේ ආරම්භය සහ අවසානය. එතෙන්ට යන්න අපෝ කොළඹ යන්න කිව්වා. මම නැවත කොළඹ ආවා. ඇවිල්ලා තමයි මට හිතුනේ මට ලංකාවම එපා වුණා. නමුත් ලංකාවම එපා වුණාට මට ලංකාවේ දුප්පත් මිනිස්සු එපා වුණේ නැහැ. මට හිතුණා මේ අපේ මේ දුප්පත් අපේ ජනතාව අපේ මිනිස්සු ටික හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුළුවන් නම් මගේ පළාතම මගේ රටම මොකකි මොනවා හින් හරි මං චූටි ශක්තියකින් හරි ගොඩ දාන්න ඕන කියලා හිතාගෙන තමයි මම ඇත්තටම ජපානයට ගියේ. අපහසුතා මැද ජපානයට ගියාට පස්සේ ලංකාවයි ජපානය කියන්නේ සංස්කෘතික දෙක. එතකොට ඒකත් එක්ක කොහොමද මෙහෙ විඳ පුදුකයි එහෙ ගිහිල්ලා ආයෙත් කොහොමද ජීවිතේ පටන් ගත්තේ? හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. දැන් ඉන්න තරුණයෙක් හිතනෝ මේ රට ගියාම නිකන් සුරපුරයකට යනවායි කියලා, දිව්‍ය ලෝකයට යනවායි කියලා. දැන් ලංකාව සහ
ජපානයේ බැලුවම ඇත්තටම ආසයි පොළොවයි වගේ තමයි. නමුත් අපි ඒ රටට මම ඒ කාලේ යනකොට ශ්‍රී ලංකිකයෝ සුළු ප්‍රමාණයක් හිටියේ. අතලොක්සයි හිටියේ. දැන් වගේ නෙමෙයි. දැන් දහස් ගණනකට වැඩි ඉන්නවා. ඒ කාලේ සුළු ප්‍රමාණයක් හිටියේ. ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් ජපන් අය ගොඩක් අඩුයි. ඉංග්‍රීසි වචනයක් කියනකොට ජපන් මිනිස්සු දුවනවා. එයාලගේ සංස්කෘතිය, එයාලගේ නීති රීති, ඒ පද්ධතිය අපිට හරි නුපුහුණුයි. ඒ කියන්නේ අපිට වැඩි ගොඩක් ඉහළ තත්වයක ජීවත් වෙන සමාජයක් අපි මම යනකොට. ඉතින් එතනක් ගිහිල්ලා ලොකු කට්ටක් යාවා. ඉගෙන ගන්න ඕන. ඉගෙන ගත්තේ නැතුණොත් වීසා නැති වෙනවා. ගියේ ඉගෙන ගන්න බලාගෙන. ඉගෙන ගන්න ඕන. එතකොට ඉගෙන ගන්න මුදල් ඕන. මුදල් ලංකාවෙන් ගෙන්නව ගන්න බෑ. මුදල් නෑ ඒ කාලේ ලංකාවේ. අපේ ගෙවල් වල එච්චර සල්ලියක් නෑ. ඊට පස්සේ එමන අපි වැඩ කරන්න ඕන. එතකන් වැඩ ඒ කාලේ කරන්න ගියාම අපිට ලැබුණේ ලංකාවේ ඉන්න ලේබර්ස්ලටත් වඩා ඉතාමත් අපහසු අඩුපඩියක්. අඩුපඩියක් අඩු මේ වැඩි ශ්‍රමයක් තමයි දරන්න උනේ. ඉතින් මම සමහර දවසට පැය 13 14 වැඩ කරනවා. රෑ 1-2 වෙලා තමයි බුදියන්නේ. දවස් දෙකකට පැය 4ක් විතර තමයි බුදියන්නේ. මොකද මම ඉගෙන ගන්නත් ඕන වැඩ කරන්නත් ඕන. වැඩ කළා හම්බ කළා අධ්‍යාපනයට වැය කරන්නත් ඕන. සුලේ දැන් ජපානේ ගියානේ. දැන් ජපානේ යන්න කලින් පොඩි තියෙනවනේ වැඩ කොටසක්. ඒ තමයි ජපානේ වගේ රටකට යනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒ කාලෙත් අද කාලෙත් එහෙම තමයි. කවුද උදව් කරේ? කවුරු හරි අත දුන්නාද? කවුරු හරි මඟ පෙන්නුවද ජපානෙට යන්න? ඒ කාලේ දැන් ඔය කියන කාලේ 89 වගේ කාලේනේ. දැන් 989ට කිට්ටු කාලෙක තමයි සුලේ ගිහලා තියෙන්නේ. කවුද අත දුන්නේ? කවුද ඇත්තට මේ ඒ මාර්ගේ පෙන්නුවේ? ඔව් ඇත්තට මගේ යාළුව දෙතුන් දෙනෙක්, ඥාති යාළුව දෙතුන් දෙනෙක් ජපානේ හිටියා. ඔවුන් හිටියේ ටෝකියෝ වල. මම ඉස්සෙල්ලම ඔවුන්ගේ ඔවුන් ඉන්න නිසා තමයි මම ඒ ජපානේ බයක් සැකක් නැතුව මට යන්න පුළුවන් වුණේ. ගිහලා මං ඔවුන් එක තමයි ඒ ඔවුන්ගේ නිවාසවල නතර වෙලා ජීවත් වෙලා එහෙම තමයි මම මුල පටන් ගත්තේ. ඉගෙන ගන්නවා කිව්වට මොකක්ද ටාගට් එක? කියන්නේ මොකක්ද ඒ අධ්‍යාපනය? ඔව් මම මුලින්ම ගියේ ජපන් සංස්කෘතිය සහ ජපන් භාෂාව ඉගෙන ගැනීමේ අදහසින් තමයි ගියේ. සංස්කෘතියේ මම බලාපොරොත්තු වෙන්නේ මේ මාර්ෂල් ආර්ට්ස්, කරාටේ තමයි මම ඉගෙන ගන්න මට අවශ්‍ය තිබුණේ. මම ලංකාවේදීත් මං කළුපටිකාරයෙක්. මම ජපානයට ගිහිල්ලා මම ඉස්සෙල්ලම ගියේ කියෝකුෂින් කියලා ජපානයේ තියෙන මේ ඒකට ජපනිස් භාෂාවෙන් කියන්නේ කෙන්ක කරාටේ කියලා. ඒ කියන්නේ මේ ගහ ගන්න කරාටේ, ඒ කියන්නේ ෆයිටින් කරාටේ කියන තම දරුණුම සටන් ශිල්පය ජපානයේ තියෙන. ඒ කොලෙජ් එකට ඇතුළු වුණා. මගේ මාස්ටර් තමයි මාස්ටර් ඔයාමා. එයාට කියන්නේ ලෝකේ කියන්නේ මේ ගෝඩ් හෑන්ඩ් කියලා. එතුමා යටතේ තමයි මම මුලදිම කරාටේ අධ්‍යාපනය කරේ. කරාටේ අධ්‍යාපනයේ ප්‍රගුණ කළා. ඊට පස්සේ චොක්සින් කලාවෙන් මම තව කරාටේ වර්ගයක් තෝරගත්තා. ෂෝටෝ කන් කියලා. ෂෝටෝ කයි කියන එකේ ෂෝටෝ කන් කියලා. ඒ කරාටෙත් කරා. අවසානයේදී මම කරාටේ වලින් ආසියාවේ අධ්‍යක්ෂකවරයා වෙනකලුත් ජපානයේ තියෙන කළුපටි වලින් ඉහළම ශ්‍රේණිය දක්වත් මම ප්‍රගුණ කරා. ඒ කියන්නේ පට්ට වැඩකාරයෙක්. ඒ කාලේ පට්ට වැඩකාරයෙක්. මේ ඉන්නකොට ඔය දුෂ්කර කාල එක්ක නිකන් ඉන්න ඇති මොන හරි ඔය ප්‍රේම සම්බන්ධතා නේ සෙන්රා. එහෙම ලංකාවේ තියෙන්න ඇති. ඉතින් නැති වෙන්නත් දැනේ නිකන් හැඩි දැඩි තරුණයෙක් STF යන්න ගිය තරුණයෙකුට මේ ඉන්නකොට එහෙම දේවල් තිබ්බේ නැද්ද? තිබුණා. අනිත් ඒකල මරදානේ. ඔව් ගොඩක්ම තිබුණා. තිබුණට මට ඒ වෙලාවේ මගේ ඔළුවේ තියෙන්නේ අරකම තමයි. දැන් මේ ප්‍රදේශේ මම මේ රටේ ගොඩ යන්න ඕන. වෙනස් මිනිස්සෙක් බවට පත් වෙන්න ඕන කියන එක දැන් ප්‍රේම සම්බන්ධතා කොච්චර ඇති වුණත් සමහර ඒවා මාස 6න් ඉවරයි. මේ ඒ වගේ ගොඩක් ඇති වුණා. ඒව නැතුව නෙමෙයි අනිත් අයට වැඩිය මට තිබුණා. මොකද මම ඒ කාලේ ඉතින් කරාටි කරනවා ටිකක් මෙහෙම අංකල් කෙනෙක් නෙමෙයි ටිකක් ලස්සන කොල්ලෙක්. ඔව්. ඉතින් ඒක නිසා මේ කෙල්ලොත් ඉතින් ගොඩක් හිටියා.
හැබැයි ඒවට මුල් තැන් දුන්නේ මගේ ඔළුවේ තිබුණේ මාරක තමයි. ටාගට් එක තිබ්බ. ටාගට් එක එතන. ජපන් ආදරේ කොහොමද? වෙනස්ද? ජපන් ආදරයත් වෙනස් නැහැ. ජපානයේ කාන්තාවන් සහ අපේ කාන්තාවන් සංසන්දනය කරන්න අපහසුයි. මොකද දෙගොල්ලම එක වගේම හොඳයි. මොකද මගේ අම්මත් ශ්‍රී ලාංකික නිසා මම අංක 1ට ගණන් ගන්නේ ශ්‍රී ලංකාවේ. හැබැයි ජපානයේ එකක් තියෙනවා ඒ ජපන් කාන්තාවන් අර කීමටත් තියෙනවා මේ ජපන් ජපානයේ භාර්යාවක් එංගලන්තේ කුක් කෙනෙක් එහෙම කියලා තියෙනවලුනේ. චයිනා කුක් කෙනෙක් ඒ වගේ තියෙනවලු. ඒ වගේ ජපන් කාන්තාවන් ඉතාමත් කිව්වොත් කිව්වා. තමන්ගේ ස්වාමී පුරුෂයා වෙනුවෙන් කැප වුණා නම් ඒක ලයිෆ් ටයිම් කැප වෙනවා. හැබැයි ස්වාමී පුරුෂයා ඇයට මොනවා හරි වංචාවක් කරොත් ඇය කෙලින්ම යාට කියලා ඒ හා සමාන වංචාවක් කරනවා හෝ එහෙම නැත්නම් එයාගෙන් අයින් වෙලා යනවා. විශ්වාසයේ අති විශ්වාසයේ වශයෙන් අපේ නම් දැන් ලංකාවේ නෝනලා මහත්තයා එළියට ගිහිල්ලා එනකම්ම කෝල් 50ක් විතර දෙනවනේ. ජපානයේ ඒව නැහැ. විශ්වාස නම් විශ්වාසයි. කොහේ ගියත් කොතන ගියත් එච්චරයි. චෙක් කිරිලි අරවා මේවා කිසිම දෙයක් නැහැ. ඒ ආදරය සහ විශ්වාසය සහ ඒ රටේ තියෙන මට හිතෙන්නේ සිස්ටම් එක වෙන්න ඇති. අපිත් එහෙම තැසුල්ලා මොකද කිව්වොත් කිව්වම තමයි අපේ රටේ විරින්දෑවරු මේක කිව්වොත් මේකම තමයි. මේක. හැබැයි මේක කිව්වොත් මේක තමයි කියපු ආදරයක් නිසා සුල්ලයාද වෙනම ගමනක් ගිහිල්ලා තියෙනවා. නේසන්ර ඒ කියන්නේ විශ්වාසයේ තහවුරු කරගෙන අද ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. සුනිල් ගමගේව හරියට කියෙව්වොත් හරියට හැහුම්කන් දුන්නොත් අපේ තරුණයෙකුට හැදෙන්න පුළුවන් හරි විදියට හරි මගේ ගිහිල්ලා ජීවිතේ හරි තැන්ට යන්න. සුබ පතනවා සුනිල් ගමගේ මහත්මයා අපිත් එක්ක මේ විනාඩි කීපයේදී රටට අනාගතයට යමක් දීපු එක ගැන.